අනිත් එක තමයි අපි අත්තක් ගද්දි විවිධ ව්‍යාධි ජනකයෝ ඉන්න ලෙඩ රෝග වලට බඳුන් වෙලා තියෙන සහ වර්ධනයේ දුර්වල වෙච්ච ඒ වගේම දියදලු තියෙන අතු වගේ ඒවා ගන්න හොඳ නැහැ මල් දරන අවස්ථාවේ අතු ගන්නෙත් නැහැ මම ඒක ඉස්සෙල්ලත් සඳහන් කෙරුවා ඉතින් අපි අර හොඳින් අර දීප්තිමත්ව පෙනෙන ඒ කියන්නේ අපිට සිටවල හොඳ පැලයක් ගන්න පුළුවන් වෙන කියන தත්ත්වයේ තියෙන අත්තක් තමයි ඕනෑම ජාතියක එහෙම නැත්නම් ඕනෑම වර්ගයක අතු පැල කිරීමකදී අපි යොදා ගන්න ඕනේ ඉතින් අපි මේ විදිහට දැන් මේ පළ හැලිලා ගියාගෙන් පස්සේ ඉතුරු වෙලා තියෙන මේ අතු කැබලි කිහිපයක් මේ අවස්ථාවේ සිටුවා ගැනීම සඳහා වෙන් කර ගන්නවා. ගොඩක් මෝරපු අතු මොනෙත් නැහැ. සාමාන්‍ය මට්ටමකට මධ්‍යස්ථ මට්ටමක මෝරපු අතු ගත්තාම හොඳින් නේ කියන්නේ අපේ පැලවීමේ ප්‍රතිශතයේ ඉහළ අගයක තියාගෙන අපිට අතු ටිකක් වෙන් කරලා අරන් පැල කර ගැනීමේ හැකියාව තියෙනවා. ගොඩක් අය අතු ගෙනල්ල ඉවරලා සිටෙව්වට ගොඩක් අතු පැලවෙන්නේ නැහැ මිය යනවා මං ඉස්සෙල්ලත් කිව්වනේ ඒකට විවිධ හේතු තියෙනවා අර හරි ටෙක්නික් එකකට හිටෙව්වොත් තමයි අපිට සිටවන අතු සියල්ලම වගේ පැල කර ගැනීමට හැකි වෙන්නේ ඉතින් මම මේ ඔයාලට පෙන්වන්නේ වාණිජ මට්ටමෙන් අපි මේ චෙරි පැල නිෂ්පාදනය කරනවා නම් සිටවන ආකාරය ගැන තමයි දැන් සඳහන් කරන්නේ හැබැයි අපිට පුළුවන් ප්‍රායෝගිකව නිවසේදී එක පැලයක් අත්තක් ගෙනල්ල ඉවරලා එක පැලයක් දෙකක් උනත් මේ විදිහට සිටවා ගැනීම සිදු කරන්න අර අපි ඉහත කියපු ලක්ෂණ සහිතව අපි මෙන්න මේ විදිහට මේ තියෙන්නේ කපල වෙන් කරගත්තු මෞෂකෙන් කපල වෙන් කරගත්තු චෙරි අතු ටික දැන් අපි මේ අතු තමයි පැල කිරීම සිදු කරන්නේ හරි මේ විදිහට දැන් අපි මේක පැල කරලා ප්‍රොපගේට් කරන්න ඕන ප්‍රොපගේට් කරන්න ඕන හින්දා මම මේ ප්‍රොපගේට් සඳහා ගන්න පොට් එක තමයි මේ යොදාගෙන තියෙන්නේ සාමාන්‍ය අඟල් 3 සයිස් පොට් එක අරන් තියෙන්නේ මේකට දැන් මම මාධ්‍ය විදිහටත් යොදාගෙන තියෙන්නේ කොහොබත් කොටස් එකයි වැලි කොටස් එකයි සාමාන්‍යයෙන් අපි කොහු ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ප්‍රොපගේට් පොට් වලට යවදන්නේ මාධ්‍ය විදිහට කොහොබත් කොටස් එකයි වැලි කොටස් එකයි මම මේ මාධ්‍ය හොඳින් තෙත් වෙන විදිහට මෙහෙම ජලයක් කර ගැනීම සිදු කරනවා මුලින්ම සාමාන්‍යයෙන් මෙහෙමයි දැන් අපි අත්තක් සිටවද්දී අත්තකට දිලීර ආසාදනය එන්න පුළුවන් වැඩියෙන් අන්න ඒක නිසා දිලීර ආසාදනය එන වගේ වර්ග වලට ඒ කියන්නේ ටිකක් පැල කරගන්න අමාරු වර්ග වලට මේ විදිහට වතුර දාන්න නැතුව අපිට පුළුවන් දිලීර නාශකයක් උනත් එක්කරන්න දිලීර නාශකයක් දානවා නම් ගොඩක්ම හොඳයි ඒත් මම මෙහිදී නම් දිලීර නාශකයක් භාවිත කරන්නේ නැහැ මොකද අපිට මේක ලොකු අමාරුවක් නැහැ මේ චෙරියත්ත පැල කරගන්න එක අපිට ලෙහෙසියෙන් පැල කරගන්න පුළුවන් ඒක නිසා මම දිලීර නාශක නම් දාන්නේ නැහැ දිලීර නාශකයක් එක්කරනවා නම් ගොඩක් හොඳයි මොකද එතකොට අපිට ලගේක පැලවීමේ ප්‍රතිශතය තියාගන්න පුළුවන් මේ අතු වල. එහෙම නැත්නම් අපේ මේ චෙරි පැල ටික ඉහළ මට්ටමින් පැල කර ගැනීමට හැකියි. ඒ කියන්නේ මිය යන අතු සංඛ්‍යාව ගොඩක් අඩු වෙනවා. හරි. මෙන්න මේ විදිහට ජලය ටිකක් සම්පාදනය කරුවෙන් පස්සේ මේ කපාගත්තු ලොකු අතු වලින් අපිට සිටුවීමට යෝග්‍ය අතු වෙන් කර ගැනීමයි සිදු කරන්නේ. අපි මීට කලිනුත් අතු පැල කරගන්න වීඩියෝස් දාලා තියෙන හින්දා ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ. මෙහෙමයි දැන් සාමාන්‍යයෙන් අපි අත්තක් ගත්තාම මේ ලොකු ලොකු අතු ගොඩක් ලොකු අතු ගන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් මේ අඟල් 6ක 7ක වගේ කෑල්ලක් අහුවෙන්න ගත්තාම ඇති. අනිත් දේ තමයි මේ අත්ත වෙන් කරගද්දි. එහෙම නැත්නම් මේ සිටවන්න අත්ත වෙන් කරගද්දි මෙන්න මේ වගේ අර නිෂ්ක්‍රීය අංකුර තියෙන්නේ. මෙන්න මේ නිෂ්ක්‍රීය අංකුර තියෙන ස්ථානයකින් කපලා වෙන් කරගන්නවා නම් ඒ කියන්නේ දැන් මේ කොළ තියෙන්නේ. කොළ ඇවිල්ලා තියෙන තැනට මෙන්න මේ අතරේ මේ මේ වලට පේනවා කුඩා නිෂ්ක්‍රීය අංකුර තියෙනවා අන්නේ කුඩා නිෂ්ක්‍රීය අංකුර තියෙන තැන්වල ආසන්නයේ මේ අත්තේ රසායනික ද්‍රව්‍ය ඝනත්වය එහෙම නැත්නම් අපි හිතමුකෝ මුල් අදින්න ගන්න හෝමෝන කියලාම ඒ කියන්නේ මුල් අදින්න ගන්න හෝමෝන විතරක් නෙමෙයි රසායනික ද්‍රව්‍යයේ විවිධ හෝමෝන වර්ගවල ඝනත්වය වැඩි අන්නේ ඒක නිසා අන්නේ ඒ වගේ ස්ථානයකින් කපලා ගත්තොත් ඒ කියන්නේ මෙන්න මේ වගේ ස්ථානයකින් කපලා ගත්තොත් මේ අත්ත පැලවෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි වෙනවා සාමාන්‍යයෙන් අපි මෙන්න මේ වගේ මේ මැද්දකින් කපලා ගන්නවට වඩා මොකද මෙතෙන්ට වඩා මෙන්න මේ ස්ථානයේ හොඳ රසායන ද්‍රව්‍ය ඝනත්වයක් තියෙනවා මේ ස්ථානයේ අන්න ඒක නිසා අපි එන්නේ ස්ථානයකට වහාම පහලින් තමයි අත්ත කපලා වෙන් කරගන්නේ අනිත් එක තමයි අපි අත්ත කපද්දිත් අංශක 45 ඇලයට තමයි අත්ත කපලා වෙන් කරගන්නේ මොකද එතකොට මේ කැපුම් පෘෂ්ඨය එහෙම නැත්නම් මේ මුල් අදින පෘෂ්ඨයේ පෘෂ්ඨික වර්ගඵලය වැඩි වෙනවා එතකොට ලොකු පෘෂ්ඨයකින් මුල් අදින නිසා එතකොටත් අත්ත අර පැලවෙනවා කියන තියෙන විශ්වාසය අපිට වැඩියෙන් තියාගන්න පුළුවන් මොකද ලොකු පෘෂ්ඨයක් තියෙනවා මුල් අදින්න එතකොට ලොකු මුල් ප්‍රමාණයක් මුල් සංඛ්‍යාවක් එකවර මුල් අදීම සිදු වෙනවා අනිත් දේ තමයි මෙහෙම අත්ත කපද්දී මේ අත්තට ඒ කියන්නේ අත්තේ මේ සෛල තියෙනවනේ මේ සෛල වලට ඩැමේජ් වෙන්නේ නැති වෙන්න තියුණු කැපුමක් යොදන්න වග බලා ගන්න ඕන අපිට මෙන්න මේ විදිහට හොඳින් කැපෙන සෙක්‍රටරිය නැත්තම් අපිට පුළුවන් බ්ලේඩින් තලයක් යොදාගෙන උනත් මේ කැපුමක් යොදා ගන්න මෙන්න මේ විදිහටයි අපි දැන් මේ අත්ත කපලා අරගෙන මෙන්න මෙහෙම අංශක 45 ඇලේ හිටින විදිහට මෙන්න මෙහෙම තියුණු කැපුමක් මගින් මේක කපලා වෙන් කර ගැනීම සිදු කරනවා මේ
ඔයාලට පේනවනේ මෙන්න මේ ආකාරයෙන් තමයි කැපුමේදීම සිදු කරන්නේ මෙන්න මෙහෙම තිරසතර කැපුවට වඩා මෙතන මෙහෙම කපපුවාම පෘෂ්ඨික වර්ගඵලය වැඩි ඒක නිසා පැලවෙන්න තියෙන සම්භාවිතාවය සහ මුල් අදිද්දි එකවර ලොකු මුල් ප්‍රමාණයක් ඇදීම සිදු වෙනවා මේකෙත් අපි මේ කොළ තියෙනවා නම් කොළ ඔක්කොම තියාගන්න ඕනේ නැහැ මොකද අත්තක් අපි පැල කරද්දි මේකේ කොළ ගොඩක් තිබ්බොත් මේ කොළ වලින් අත්තේ තියෙන ජලය එහෙම නැත්නම් මේක මේ උරා ගන්න ජලය ටික සේරම වාෂ්පෙලා යන්න පුළුවන් එහෙම වාෂ්පෙලා ගියොත් ඒක අපරාධයක් වෙන්නේ එතකොට මේ අත්ත ඉක්මනින් හේබාලා ගිහිල්ලා ඉවර වෙලා ඒක වේලිලා යන එක සිදු වෙනවා අන්න ඒක නිසා අපි මේකේ කොළ ගොඩක්ම තියන්නේ සාපේක්ෂව සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ කොළ කිහිපයක් ඉතුරු වෙන විදිහට කපා වෙන් කරනවා හැබැයි කොළ සේරම කපලා ඉවත් කරන්නේ නැහැ මොකද ආහාර සහ මේක ප්‍රභාසංශ්ලේෂණය කරලා ආහාර නිපදව ගන්න ඕන ඒ වගේම තමයි මේ පත්‍රවල එතකොට මේ අත්තේ තියෙන රසායන ද්‍රව්‍ය උපයෝගී කරගෙන මේ අතර මුල් අදින්න අවශ්‍ය වෙන සංඥාව ආවගෙන් පස්සේ මෙයා මුල් අදින්න හෝමෝන වර්ග නිපදව ගන්නවා ඒ සියල්ලම බැලන්ස් කරන්න මෙන්න මේ විදිහට පත්‍ර කිහිපයක් ඉතුරු කිරීම සිදු කරන්න ඕන හැම පත්‍රෙම කපල ඉවත් කරන්නේ නැහැ දැන් මෙන්න මේ විදිහටයි අපි අත්තක් කපල ඉවරලා සිටවන්න සුදුසු යෝග්‍ය අත්තක් විදිහට පත් කර ගැනීම එහෙම නැත්නම් පරිවර්තනය කර ගැනීම සිදු කරන්නේ දැන් මේක අපිට සිටවන්න යෝග්‍ය අත්තක් අපි මේ කැපුම එදුව සැනින්ම අපි මේ කැපුම යදුව සැනින්ම සිටුවා ගැනීම සිදු කරන්නත් ඕන නැත්නම් මොකද මේක ගොඩක් වෙලා වාතයට නිරාවරණය වෙන විදිහට තිබ්බොත් මෙන්න මේ පෘෂ්ඨය ඔස්සේ ඇතුළට වායු බබුළු උරා ගන්න පුළුවන් වායු බබුළු උරා ගත්තා කියන්නේ මේක පැලවෙන්න තියෙන සම්භාවිතාවය අඩු වෙනවා ඒක නිසා අපි පුළුවන් ඉක්මනින්ම සිටුවා ගැනීම සිදු කරන්න ඕන දැන් මෙහෙමයි මම මේකට කෘත්‍රිම මුල් ඇද්දීමේ හෝමෝන එකක් භාවිතා කරනවා දැන් මම මේක නම් මේ වෙළඳපළෙන් ලබා ගත්ත එකක් ඔයාලට පුළුවන් මෙහෙම වෙළඳපළෙන් ලබා ගන්න ඕනේ නැහැ අපිට මේ ස්වභාවිකව අර කොමාරික අත්තක තියෙන ජෙල් එක වගේ දෙයක් උනත් භාවිතා කරලා ඉවර වෙලා හොඳ මුල් ඇද්දීමේ හෝමෝනයක් ඉදිරිය යොදා ගන්න පුළුවන් ඒ උනට මම මෙතනදී නම් මේ වෙළඳපළෙන් ලබාගත්තු හෝමෝන එකක් භාවිතා කරන්නේ මෙන්න මේ විදිහට මේ අත්තේ මේ කැපුම් පෘෂ්ඨයේ යන්තම් හොඳින් ගෑවෙන විදිහට ආලේප කරලා ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ පොට් එකේ සිදුර සකස් කරලා මෙන්න මේ විදිහට ඉඳවා ගැනීම සිදු කරන්න මෙන්න මේ කියපු කරුණු සියල්ලම අන්තර්ගත වෙන විදිහට නිවරදිව මේක සිදු කරගත්තොත් අපිට මේ පැලය ඉතා බයක් සැකක් නැතුව 95%කට වඩා ඉහළ පැලවීමේ ප්‍රතිශතයක් සහිතව පැල කර ගැනීමට පුළුවන්. අපි මේ විදිහට අතු කිහිපයක් පැල කර ගැනීම වලට කරලා පෙන්නන්නම්. අතු කැලේ ටික මේ විදිහට ප්‍රොපගේට් පොට්ටර සිටව ගත්තාන් පස්සේ අනිවාර්යයෙන්ම අපි මේක ප්‍රොපගේට් එකකින් තියන්න ඕන. දැන් අපි නිවසක ප්‍රායෝගිකව පැලයක් දෙකක් එහෙම නැත්නම් අතු කැලලක් දෙකක් වගේ සිටව ගන්නවා නම් අපිට ප්‍රොපගේට් එකක් නැත්නම් අපිට පුළුවන් අර තනි පැල ප්‍රොපගේට් එකක උනත් මේක සිටවලා තියන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ විදිහට පොට් එකේ මේක සිටවලා මේක ආවරණය වෙන විදිහට අපි චොපින් බෑග් එකකින් හොඳින් සීල් වෙන විදිහට මෙහෙම හොඳින් ආවරණය කරලා යටින් සීල් කරුවා නම් මෙහෙම මේක වැහෙන්න ඒකත් ප්‍රොපගේට් එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා අපිට ප්‍රොපගේට් එකක් හදලා තියන්නත් පුළුවන්. පැල ගොඩක් හදනවා නම් එහෙමත් පුළුවන්. එහෙම නැත්නම් මේ පැල කිහිපයක් සිටව ගන්නවා නම් ලොකු පොලිතීන් බෑග් එකක් එහෙම නැත්නම් අපිට ෂොපින් බෑග් එකක් වගේ අරගෙන මේ පැල ටික සේරම අහු වෙන විදිහට තියලා යටින් සීල් වෙන විදිහට වහන්න පුළුවන්. හරි අන්න ඒ විදිහට අපි ප්‍රොපගේට් එකකට මේක තැබීම අනිවාර්යම කාරණාවක් වෙනවා. මොකද අපේ අය ගොඩක් සිටෙව්වගෙන් පස්සේ මේක අතු පැල නොවෙන්න ලොකු හේතුවක් වෙනවා. අපි මේක සිටවල ඉවර වෙලා ප්‍රොපගේට් එකකින් වහන්නේ නිකන් ඔහේ කොහේ හරි පොට් එකක ඇනලා තියෙනවත් ඇනලා තියලා ඉවරලා වතුර ටිකක් දාන එක විතරයි සිදු කරන්නේ. ඉතින් අත්ත පැලවෙන්නේ නැති එක සාමාන්‍ය දෙයක් නේ. මොකද අත්තක් පැලවෙන්න නම් හොඳින් උෂ්ණත්වය තියෙන්න ඕන. උෂ්ණත්වය සහ හොඳ ආර්ද්‍රතාවයක් තියෙන්න ඕන. එතකොට තමයි අවශ්‍ය කරන විදිහට මේකේ අර හොඳ උෂ්ණත්වයක් ලැබුණාම හොඳින් එන්සයිම ක්‍රියාත්මක වෙලා එහෙම තමයි මේකේ මුල් ඇදීමේ ක්‍රියාවලිය ආරම්භ වෙලා හොඳ පැලයක් බවට පත් වීම සිදු වෙන්නේ. අන්න ඒක නිසා අපි මේක අනිවාර්යයෙන්ම ප්‍රොපගේට් එකක තියන්න ඕන. ඉතින් මේ විදිහට දැන් අපි සිටෙව්වගෙන් පස්සෙත් මේකට ජලය ටිකක් සම්පාදනය කිරීම සිදු කරනවා. මොකද අපි නැවත මේක විවෘත කරලා බලන්නේ ප්‍රොපගේට් එකේදී දින 14කින් විවෘත කරලා බලද්දී වේලිලා තිබ්බොත්
මේ අත්ත වේලිලා යන්න පුළුවන්. ඒක හින්දා මාධ්‍ය තෙත්ත තියෙන්න ඕනේ හින්දා නැවත ජලය ටිකක් සම්පාදනය කරලම මෙන්න මේ විදිහට ප්‍රොපගේට් එකෙන් ස්ථානගත කිරීම සිදු කරනවා. අපිට පුළුවන් මේක සාර්ථකව ප්‍රොපගේට් එකකින් තියලා ඉවර වෙලා දින 28ක් යද්දි එහෙම නැත්නම් මාසයක් යද්දි හොඳ සාර්ථක චෙරි පැලයක් ලබා ගැනීම සිදු කරන්න.